අද 2021 නොවැම්බර් 18 හරියටම අවුරුදු 3කට කලින් මම මේ රෙසිපි එක මේ විදියටම ගෑස් ලිපේ යුවා. අද මම ඔයාලට දර කුසියේ දර ලිපේ උල පෙන්නනවා. ඒ වගේමයි චූටි දුවල පුතාල දඹල වෙලක් දැකලා නැතුව ඇතිනේ. ඔන්න බලන්න දඹල වෙලක්. මේ රසවත් දඹල කරේ කෝයි නැහිටි බලලා මේකට කැමති නම් ලයික් එකක් දාලා මෙන්න මේ ක්‍රමයට වාගේ යාළුවොත් එක්ක ෂෙයා කරන්න. ඒ වගේමයි ඔයාගේ වටිනා කමෙන්ට් එකත් මේ වීඩියෝ කැටින් සඳහන් කරන්න. අයිබෝන් අපේ අම්මා YouTube channel එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. දඹල ටික කඩාගෙන ආවට පස්සේ හොඳට හොද ගන්නවා. දඹල වලට ඉංග්‍රීසියෙන් bean beans කියලා කියනවා. ඒ කිව්වේ පිහාටු තියෙන පෝංචි. දඹල කරලේ දෙපැත්තෙන් පොඩි පිහාටු දෙකක් වගේ තියෙනවා. ඒ වගේමයි මේ වගේ දෙපැත්තෙන් කෙඳි දෙකක් තියෙනවා. උඩින් චුට්ටක් කඩලා මේ වගේ ඇදලා ඒක අයින් කරනවා. දෙපැත්තේ තියෙන කෙඳි ටික අයින් කරගත්තට පස්සේ පොඩි වැඩක් කරනවා. මේක මම 2018 මුලින්ම කියලා දුන්නා. හොඳට නටන වතුර දඹල එක වැහෙන ගානට දානවා. දාලා විනාඩියක් විතර තියෙනවා. නටන වතුරයකට දැම්මම එහෙම නැත්නම් නටන වතුර දඹලයකට දැම්මම හරි ඒකට කියන්නේ උණුන් ගස්සනවා කියලයි. කලින් වීඩියෝ එකේ මම කියලා දුන්නේ නටන වතුරයකට දඹලයක දාලා තප්පර 30ක් ඒ කිව්වේ 30ට ගණන් කරලා එළියට ගන්න කියලයි. විනාඩියක් ගියාට පස්සේ අරගෙන ඇල් වතුරයකට දානවා. දඹලයක ඉක්මනට වතුරයකට දැම්මහම දඹලයක වැඩිපුර තැම්බෙන එක නතර වෙනවා. එහෙම වැඩිපුර තැම්බුනොත් එම් අපි මේකේ රස පාට ඔක්කොම යනවා. දැන් මිටි පිටි මේ වගේ මිරි කලයි එළියට ගන්නවා. දැන් ඉතින් හිමීට කපා ගන්නකම් මේ ටිකත් අහගන්නකෝ. දඹලවල ප්‍රෝටීන් අධික නිසා මස් මාළු කන්නේදී වෙජිටේරියන්ස්ලට හොඳ කෑමක්. දඹලවල විටමින් ඒ සහ සී අඩංගුයි. විටමින් ඒ සහ සී අඩංගුයි කියන්නේ ප්‍රතිඔක්සීකාරක ගුණය තියෙනවා. ප්‍රතිඔක්සීකාරක ගුණය තියෙනවා නම් වයසට යෑම අඩු කරනවා, පිළිකා සෛල වැඩිම දුර්වල කරනවා. දඹලවල තන්තු කෙඳි සහිත බව වැඩි නිසා කෑම දිරවීම පහසු කරනවා. දඹලවල කැල්සියම් අධික නිසා අපේ ශරීරයේ ඇටකටු ශක්තිමත් කරනවා. දඹලවල ප්‍රතිශක්තිකරණ ගුණය වැඩි නිසා මේ කොරෝනා වෛරස් එක පැතිර ගිය කාලේ ශරීරයට ප්‍රතිශක්තිය ලබා ගන්න හොඳ කෑමක්. සමහර දඹල කන්න කැමති නැහැ දඹලීවම චරචර ගාලා හැපෙන නිසා. ඉතින් අපේ අම්මාගේ ක්‍රමයට මේ විදියට හැදුවාම ඒ වගේ වෙන්නේ නැහැ. ලෝකයේ වැඩිම දෙනෙක් සිංහලෙන් උයන්නේ ඉගෙනගෙන Facebook කරා 10000 ගණනින් ෆොටෝ සෙවන වැඩිම සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයක් ඉන්න ශ්‍රී ලාංකික අපේ අම්මා චැනලයේ සමග ඔබත් එක්වන්නට නම් Subscribe බටන් එකයි ඊළඟට තියෙන පුංචි සීනුවයි ප්‍රෙස් කරලා ඊට පස්සේ එන ඕල් කියන බටන් එක ප්‍රෙස් කරන්න. දැන් මගේ දර ලිපි පත්තු කරලා ඇතිලිය ලිපේ තියලා තෙල් පොඩ්ඩක් දාගන්නවා. මම එකතු කරන්නේ සුවඳ තියෙන සුදු පොල් තෙල්. තෙල් ටික රත් වෙනකන් බීලුණු බෑයක් පොඩි වෙන්න කපලා හොඳට අතින් පොඩි කරගන්නවා. තෙල් ටික රත් වීගෙන එනකොට රම්ප කරපිංච එකතු කරනවා. දැන් තෙල් එකට ලුණු ටික දාගන්නවා. දැන් ටිකක් කලවම් කරලා අපි ඒ කපාගත්තු දඹල ටික එකතු කරනවා. මේ වෙලාවේ මම ලුණු තේ හැන්දකුත් එකතු කරගන්නවා. මේ දැම්මේ කහ පේස්ට් එක. අපේ අම්මා channel එකේ කහ පේස්ට් එක හදන හැටි තියෙනවා, බලලා හදාගන්න. දැන් කැලිමිරිස් මේස හැන්දකුත් දාලා කලවම් කරලා වහලා අඩු ගින්දරේ උයා ගන්නවා. පොඩි කෑල්ලක් කාලා බලනවා, තව චුට්ටක් තැඹිලා මදි. ඒ නිසා වහලා තව ටිකක් උයා ගන්නවා. ගින්දර අඩුවෙන් ඕනේ, මොකද ඇතුලේ වතුරවත් කිරිවත් නැහනේ. ඒ නිසා හුමාලෙන් තමයි උයා ගන්නෙ. ඒ නිසා එකදර කෑල්ලයි දාගන්නේ. දැන් ඇරලා කලවම් කරලා පොල් කිරි මෙෂරින් කප් භාගයක් දාගන්නවා. පොල් කිරි ටික දැම්මට පස්සේ ටිකක් නටනකම් කලවම් කරනවා. ඊට පස්සේ පියනින් වහලා
දරා අයින් කරලා ගිනි අඟුරු උඩ තියනවා. එතකොට හිමී හිට කිරි ටික හිඳිලා ගානට රසට දඹල ටික ඉවෙනවා. මේ වීඩියෝ එකෙන් මම දවල් කෑම මෙනු එකක් කරලා තිනවා. ඒ සම්පූර්ණ මෙනු එක බලා ගන්න පුළුවන් Wonder of Asian Life and Cooking කියන අපේ අම්මාගේ අනිත් channel එකෙන්. ඒක link එක මේ වීඩියෝ එකට තිනවා. click කරලා බලන්න. ඔයා අලුත් කෙනෙක් නම් ඒ channel එකට ගිහිල්ලා subscribe button එක press කරලා ඊළඟ තියෙන සීනුවත් press කරන්න. ඊට පස්සේ කළු පාට all කියන සීනුව තියෙන button එක එනවා ඒකත් press කරන්න. ඔයා දැනට අපේ අම්මා YouTube channel එකට subscribe වෙච්ච කෙනෙක් නම් subscribe button එක සුදු පාට වෙනවනේ. ඒ වුණාට සැරින් සැරේ බලන්න සුදු පාට එක රතු පාට වෙලාද කියලා. මොකද සමහර video එන්නේ නැහැ කියපු subscribers ලගේ सब्सक्राइब बटन एक रतु पाट वेला तिबुना एक यानी यूट्यूब बेकें ए आयव स्पैम माय कीला अनसब्सक्राइब करनवा एनिसा अपे अम्मा वीडियो सोयाटे एने नेतन नेवता सब्सक्राइब बटन एकाई बेल एकाई प्रेस कर लद कीला चेक करनने ඔයා මේ විදිහට දඹලකරියේ කැදුවම අපේ අම්මා Facebook fan page එකට ඔයාගේ photo share කරන්න. ඒ වගේමයි fan page එකේ link එක මේ වීඩියෝ එකට තියෙනවා. මේ තියෙන අවශ්‍ය කරන රෙසිපි එක වීඩියෝ එක post කරලා ඒකේ වෙනවත්තලා බලලා ලියාගන්න. වීඩියෝ කැට description box එකේ තියෙනවා. අපේ අම්මා channel එකේ එක එක ක්‍රමයට පොලොස් කරේ, පොන්චි ලීක්ස් ලුණු කොල කොල පාටට වෙන හැටි, කොස්මෙල්ලුම එක එක ක්‍රමයට පරිප්පු වෙන හැටි මේ වගේ තවත් කමී කෑම ගොඩාරියක් කියලා දීලා තිනවා. ඔයා කිතක්ුණාද පැත්තේ තියෙන මේ රතුපාට ඩෑන්සිනී තලේ උඩ කෙළවර තියෙන link එක click කරන්නකෝ. එතකොට මේ වීඩියෝ බලා ගන්න පුළුවන්. ඔයා අපේ අම්මගේ වීඩියෝ හොයන කෙනෙක් නම් ඔයාගේ ෆෝන් එකට වීඩියෝ එකක් එනකොට වීඩියෝ එකේ වම් පැත්තේ මෙන්න මේ අපේ අම්මගේ පින්තූරේ තියෙනවද කියලා බලලා click කරන්න. බොහෝම ස්තුතියි.